order yantang pennum karannang ඊට පස්සේ අපි පණිවිඩයට යමු පතන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහස පොළවත් මැවුසේ පතන් ගැන්මේදී තමයි අහස පොළව දෙවියන් වහන්සේ මැව්වේ පොළව වනාහි පාළුව හිස්ව තිබුණය ගැඹුරු පිට අන්ධකාරයේ විය දෙවියන් වහන්සේගේ ආත්මය ජලමතුයේ හැසිරෙමින් සිටසේක දැන් කල්පනා කරලා බලන්න අහස පොළව තියෙනවා තාම කළුවරයි තාම අන්ධකාරය තාම අන්ධකාරය තුන්වෙනි වගන්තිය කියනවා දෙවියන් වහන්සේ දැන් කතා කරනවා එළිය වේවා කියලා කතා කරනවා උන්වහන්සේ එළිය වේවා කියන වචනය කටින් පිටත් වෙලා ඉවර වෙන්නත් ප්‍රථමයෙන් එළිය පැමිණෙනවා වචනය තමයි පිටත් උනේ වචනය තමයි මේ ලෝකය මැව්වේ ඔබ ජොහන් පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි වගන්තියට ගියොත් ඔබට දැනගන්න පුළුවන් වෙනවා ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි වගන්තිය කියනවා උන්වහන්සේ කර්ම කොටගෙන සියල්ල සාධන ලද්දේ කා කවුරු කර්ම කොටගෙනද පුත්‍රයාණන් කර්ම කොටගෙන ජේසු කර්ම කොටගෙන ජේසු බෙත්ලෙහෙම නෙමෙයි පොදුනේ සෝරි බෙත්ලෙහෙම තමයි පොදුනේ නමුත් බෙත්ලෙහෙම නෙමෙයි යා පටන් ගත්තේ එයා පටන් ගන්නේ සිටපු දෙවියන් වහන්සේ ආමෙන් කියන්න. ආස පොළව මවන ලද්දේ ජේසුස් වහන්සේ කර්ණ කොටගෙනයි.